අද අපි යන්නේ සීතල හිමකන්දක් මැද්ද තියෙන උණු වතුර උල්පත් බලන්න. ලංකාවේදී මඳුනාගල ත්‍රිකුණාමලයේ උණු වතුර ලිං බලන්න ගිය වෙලාවට මට මේ ගමන ඇති මතක් වුණා. අපි ඉන්නේ උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ස්ටේට් එකේ. කැලිෆෝනියාව කියන්නේ ලංකාව වගේ 6 ගුණයක් විතර ලොකු ස්ටේට් එකක්. ඉතින් ලස්සන තැනක් හොයාගන්න නම්, ලස්සන තැනක් බලන්න නම් ඉතින් අපි මයිල්ස් ගානක් දුර යන්න ඕනේ. ලංකාවේ නම් ලස්සන තැන් පොඩි දුරක් ගියපු ගමන් අපිට හොයාගන්න පුළුවන්නේ. මෙහෙ ඉතින් දුර ගිහිල්ලා තමයි මොනව හරි බලන්න යනවා නම් යන්න වෙන්නේ. ඉතින් මේ උණු වතුර උල්පත් වටේටම තියෙන්නේ ලස්සනම ලස්සන හිමවලින් වැහුණු හිම කඳු. මේ වින්ටර් සීසන් එකනේ, ඒක නිසා කඳු සුදුම සුදු පාටට පේනවා ලස්සනයි. ඉතින් මේ උණු වතුර උල්පත් හැදිලා තියෙන්නේ ගිනි කන්දක්. ගිනි කන්දක් පුපුරපු තැනකින් තමා මෙහෙම හැදිලා තියෙන්නේ. ඉතින් මේ කඳු පන්තියේ තැන් තැන් වල මේ විදිහට උණු වතුර උල්පත් තියෙනවා. තැන් 6ක විතර උණු වතුර උල්පත් තියෙනවා. අපි ආවේ ඉතින් එහෙම හැදිලා තියෙන එක තැනක් බලන්න. ඉතින් මේ උණු වතුර උල්පත් වල සමහර වෙලාවට කට්ටිය ඇවිල්ලා බැහැගෙන ඉන්නවා, පූල් දෙකේ බැහැලා ඉන්නවා වගේ. අපි එතනට යද්දි ටිකක් හවස් වුණා. හවස 3-4ට විතර ඇති. ඒත් දැන් මෙහෙට සීත කාලේ හින්දා ටිකක් දැන් ඉර බැහැගෙන යන්න වෙලාව ළඟයි. අපි ඉතින් එතනට වෙලා පොඩ්ඩක් ඉඳලා ලස්සන බලලා ෆොටෝස් ගහලා ඉතින් ආවා. කූ දෙයක් නම් නැහැ ඉතින් බලන්න. වටේටම ගොඩක් සීතල වුණාට ඉතින් වතුර උණු වතුර බුබුලු දදා තියෙන ඒක තමයි ඉතින් විශේෂත්. දැන් මේ වින්ටර් එක නිසා රෑ 4:00 විතර වෙද්දී කළුවරයි. පෝය දවස නිසා හඳත් ලස්සනට පාළ තියෙනවා. සමය එකේ වගේ නම් රෑ 9:00 විතර වෙනකනුත් ඉතින් ඉර එළිය තියෙනවා. වින්ටර් එකේදී දවල් කාලේ කෙටි ඉර බැහැගෙන යනවා. ඉතින් හරිම ලස්සනයි. මං හරි කැමතියි මේ ඉර බැහැගෙන යන ඒව බලන්න. වටේටම තනි තලාව, ඈතින් තමා ලස්සනට කඳු පේන්නේ. රතුම රතු පාටට ඉර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. ඉතින් නොදන්න රටක නොදන්න මිනිස්සුත් එක්ක තනි වෙච්ච මිනිස්සුන්ට තියෙන එකම සැනසීම තමයි මං හිතන්නේ සබදාහම විඳින එක. ඒක ඉතින් එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනා හිතන විදිහ, එක එක්කෙනාට පුරුදු වෙච්ච විදිහ වෙනස්. ඒ වුණාට මම නම් කැමතියි ඉතින් මේ විදිහට පරිසරයත් එක්ක පොඩ්ඩක් ඉන්න. සතුට කියන දේ හරි සාපේක්ෂයිනේ. සමහරු හිතනවා මේ විදිහ පිටරටකට ඇවිල්ලා ඒ පිටරට ගෙවන ජීවිතේ තමයි ලස්සන එහෙම කියලා.
ඒත් මටනං ලංකාවේ කහකොළ, කුඹුරු, කඳු ඒ වගේ තියෙන ලස්සන ඒ වගේ ඇහැට දැනෙන සනීපේ මෙහි ඇවිත් ගන්න ටිකක් අමාරුයි වගේ කියලා හිතුණා. අයුණට ඉතින් තමන්ගේ පවුලේ ගැන හිතලා, තමන්ගේ අනාගතය ගැන හිතලා සමහර වෙලාවට ඉතින් අපි අගමැරි දේවල් කරන්න වෙන අවස්ථා තියෙනවා. ජීවිතය ගැන එහෙම තමයි. මෙහෙම ඇවිල්ලා ඉන්නකොට ජීවිතය ගැන හොඳ හොඳ අවබෝධයක් ලැබෙනවා කියලා මට හිතෙනවා. ගෙදර අයත් එක්ක හිටියේ නම් ඒක ඉච්චරටම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි රැවෙලා ආව පොඩ්ඩක් ටවුන් එක පැත්තට. ක්‍රිස්මස් සීසන් එක නිසා ටවුන් එක වටේටම ලස්සනට සරසලා තිබ්බා. අපි අන්තිමට පීචා එකකුත් අරගෙන යන්න ගියා. කතාව ඉතින් එච්චරයි.